අයිබෝන් ඔල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවස YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අද අපි ඔයාලට කියන්න යන්නේ බොහොමයක් දෙන ආහාර පිසීම සහ වෙනත් ප්‍රයෝජනවලට යොදා ගන්න ඇපල් සයිඩර් විනාකිරිවල සෞඛ්‍යමය වටිනාකම් ගැන. විනාකිරි වර්ග ආහාර සකස ගන්න පාවිච්චි කරනවා. හැබැයි මේ විනාකිරි හින්දා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයට නොඑක් නොඑක් ගැටලු ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අච්චාරු වගේ කෑම හදන්න විනාකිරි පාවිච්චි කරත් මේ හින්දා ගැස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් ඇති වෙනවා. මෙන්න මේ නිසා වෙළඳපළේ තියෙන නොඑක් වර්ගයේ විනාකිරි ඔක්කොම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තියාගන්න උදව් වෙන්නේ නැහැ. සෞඛ්‍ය සංවිධාන වලින් පවා නිර්දේශ කරලා තියෙන ඉතාම ගුණ විනාකිරි වර්ගයක් තමයි මේ ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ. ඔයාගේ ශරීරයේ ඇතිවන විවිධාකාර සෞඛ්‍ය ගැටලු, හන්දිපත් රුදා, ඒ වගේම අධික රුධිර පීඩනය, හෘද රෝග වගේ තත්ත්වයන් වලදී ඔයාට නිවසේදීම හදාගන්න පුළුවන් ස්වභාවික බෙහෙත් ගැන අපි අපේ කලින් වීඩියෝ වලිනුත් කියලා තියෙනවා. මේ ස්වභාවික බෙහෙත් හදාගන්න පාවිච්චි කරන විනාකිරි වර්ගයක් තමයි අපි මේ අද කතා කරන්න යන ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ. මේකට හේතුව වෙන්නේ මේ ඇපල් සයිඩර් විනාකිරි වල තියෙන ඉතාම වටින සෞඛ්‍යමය ගුණයන්. ඒ හින්දාම ලෝකේ ජීවත් වෙන බොහෝමයක් දෙන අතරේ මේ ඇපල් සයිඩර් විනාකිරි බොහොම ප්‍රසිද්ධයි. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඔයාලටත් මේ ඇපල් සයිඩර් විනාකිරි මිලදී ගන්න පුළුවන්. ඕගනික් ග්‍රොසරි ස්ටෝර්ස් කියන සමාගමෙන් ඔයාලට ඇපල් සයිඩර් විනාකිරි ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන මහරගම. මේ ඇපල් සයිඩර් විනාකිරි වල ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තියාගන්න ඕන කරන්නා වූ ගුණාංග රාශියක් තියෙනවා. මෙන්න මේ දේවල් විද්‍යාත්මකවත් වර්තමානයේදී සනාථ කරලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත්, දියවැඩියාව වගේ රෝගී පාලනය කරන්නත්, හෘද රෝග වැනි තත්ත්වයන් වළක්වන්නත් මේ ඇපල් සයිඩර් විනාකිරි භාවිතය උදව් වෙනවා. ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න විශේෂයෙන්ම මේ ඇපල් සයිඩර් විනාකිරි උදව් වෙනවා. දැන් අපි ඔයාලට කියන්න යන්නේ විද්‍යාත්මකවත් සනාථ කරලා තියෙන මේ ඇපල් සයිඩර් විනාකිරි වල තියෙන ඉතාම වටිනා ගුණාංග හයක් ගැනයි. එහෙනම් රැඳිලා ඉන්න අද දවසේ YouTube channel එකත් එක්ක මේ වගේ විශේෂ වූ වෙනස් වූ කරුණු තව තවත් දැනගන්න. අංක 1. ඇපල් සයිඩර් විනාකිරි වල ඇසිටික් අම්ලය වැඩි වශයෙන් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම විනාකිරි වර්ගයක ඇසිටික් අම්ලය අඩංගු වෙනවා. හැබැයි මේ ඇපල් සයිඩර් විනාකිරි වල අඩංගු වෙන ඇසිටික් අම්ල ප්‍රමාණය ටිකක් වැඩි. ඇසිටික් අම්ලය කියලා කියන්නේ සාන්ද්‍රණය අඩු අම්ල වර්ගයක්. ඉතින් මේ ඇපල් සයිඩර් විනාකිරි හදන්නේ අධියර දෙකකින්. හරියටම කිව්වොත් මධ්‍යසාර හදන ක්‍රියාවලිය වගේ ක්‍රියාවලියකින් තමයි ඇපල් සයිඩර් විනාකිරි හැදෙන්නේ. පළවෙනියටම ඇපල් ගෙඩි අරගෙන ඒවා හොඳින් පොඩි කරලා ඊස්ට් කියන ප්‍රයෝජනවත් දිලීරය යටතේ පැසීමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ සීනි බවට හැරෙන මේ ඇපල් ස්වභාවික ක්‍රියාවලියක් යටතේ මධ්‍යසාර බවට පත් වෙනවා. දෙවැනි පියවරේදී මේ හැදුණු මධ්‍යසාර වලට සෞඛ්‍යට හිතකර බැක්ටීරියාවක් එකතු කරනවා. මෙන්න මේ බැක්ටීරියා වර්ගය මගින් හැදුණු මධ්‍යසාර ටික ඇසිටික් අම්ලය බවට ඊට පස්සේ හරවනවා. ප්‍රංශ භාෂාවෙන් විනිගර් හෙවත් විනාකිරි කියලා කියන්නේ ඇඹුල් වයින් කියන අදහස. මේ වගේ ස්වභාවික ක්‍රියාවලියකින් හදන විනාකිරි වල ප්‍රෝටීන් වර්ග, ඒ වගේම එන්සයිම වර්ග සහ ශරීරයේ ක්‍රියාවලියට ප්‍රයෝජනවත් වන බැක්ටීරියාන් පවා අඩංගු වෙලා තියෙනවා. මේ ඇපල් සයිඩර් විනාකිරි වල එක මේස හැන්දක අඩංගු වෙන්නේ කැලරි 3ක් වගේ පොඩි ප්‍රමාණයක්. මේ නිසා ඇපල් සයිඩර් විනාකිරි තමන්ගේ ආහාර වේලට එකතු කරගත්තා කියලා ඔබේ ශරීරයේ බර වැඩිවීමක් වෙන්නේ නැහැ. ඇපල් සයිඩර් විනාකිරි වල ගොඩක් විටමින් සහ ඛනිජ ලවණ නැති වුණත් පොටෑසියම් කියන අයනය අඩංගු වෙනවා. මෙන්න මේ අයනය ඔයාගේ ශරීරයේ තියෙන ජලය තුල්‍යතාවය පවත්ව ගන්නත් ඕන වෙනවා. ඉතා හොඳ උසස් තත්ත්වෙන් නිෂ්පාදනය කරනව ඇපල් සයිඩර් විනාකිරි වල ඇමයිනෝ අම්ල වර්ග සහ ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. මෙන්න මේවා මගින් ඔයාගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා බොහොම නිසියාකාරව පවත්වා ගන්න පුළුවන් වෙනවා. අංක 2. ඇපල් සයිඩර් විනාකිරි මගින් ඔයාගේ ශරීරයේ ඉන්න අහිතකර බැක්ටීරියා වර්ග ගොඩක් විනාශ කරලා දානවා. මේ ඇපල් සයිඩර් විනාකිරි වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ශරීරයේ ඉන්න අහිතකර ජීවීන් විනාශ කරලා දාන්න. ඔයාගේ ශරීරයට විවිධ රෝග හදන විවිධ බැක්ටීරියා වර්ග සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන්න මේ ඇපල් සයිඩර් විනාකිරි භාවිතය උදව් වෙනවා. විශේෂයෙන්ම කිව්වොත් මේ විනාකිරි වර්ගය විස බීජ නාශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ නියපොතු වල තියෙන දිලීර ආසාදන, ඒත් එක්කම සමයේ තියෙන ඇතැම් රෝග සහ ඔයාගේ කනේ ඇතිවන නොයෙකුත් ආසාදන වලට බෙහෙතක් විදිහට මේ ඇපල් සයිඩර් විනාකිරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විනාකිරි ආහාර කල් තබා ගන්නත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අච්චාරු වගේ අධික සාන්ද්‍රණයකින් යුක්ත ආහාර වර්ග හදන්න විනාකිරි පාවිච්චි කරන්නේ ඒවා වැඩි කාලයක් තියාගන්න මේ විනාකිරි වල තියෙන ආම්ලික ගුණය බලපාන හින්දා. සාමාන්‍යයෙන් ආහාරවල විෂ සහිතභාවය ඇති කරන්න හේතු වෙන්නේ ඊ කොලි කියන බැක්ටීරියාව. හැබැයි මේ ඇපල් සයිඩර් විනාකිරි ආහාර වර්ග කල් තබා ගන්න යොදාගත්තම මේ ඊ කොලි කියන බැක්ටීරියා වර්ගය වර්ධනය වෙන එක වළක්වනවා. ඒ නිසා ආහාර නරක් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඔයත් ආහාර කල් තබා ගන්න ස්වභාවික ක්‍රමයක් හොයනවා නම් ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ ඊටම සුරුසු ක්‍රමයක්. ඔයාගේ මුහුණේ ඇතිවන කුරුලෑ ආදිය සුව කරගන්නත් මේ ඇපල් සයිඩර් විනාකිරි මගින් ඔයාට පුළුවන්කම තියෙනවා. අංක 3. ඔයාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු කරලා
දියවැඩියා රෝගී තත්ත්වය ඇතිවීම වළක්වනවා. විශේෂයෙන්ම කියනවා නම් දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වයේ තියෙන රෝගීන්ට මේ ඇපල් සයිඩර් විනාකිරීමකින් ලොකු සහනයක් ලබා දෙනවා. මෙන්න මේ දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය ඇති වෙන්නේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම ගොඩක් ඉහළ ගියාම. ඉන්සියුලින් කියන හෝමෝනේ රුධිරයේ අඩු වුනාම සහ ඉන්සියුලින් හෝමෝනේ ඔයාගේ ශරීරයට නිපදවා ගන්න බැරි වීම නිසා දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේ ඇපල් සයිඩර් විනාකිරීමකින් ඉන්සියුලින් කියන හෝමෝනයට ඔයාගේ ශරීරයේ දක්වන සංවේදීතාවය වැඩි කරනවා. ඒ වගේම තමයි කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාරයක් ඔයා කෑමට ගන්න වෙලාවක රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු කරන්න මේ ඇපල් සයිඩර් විනාකිරීමේ සැහැන්දක් උපකාරී වෙනවා. ඔයා රෑට නිින්දට යන්න කලින් ඇපල් සයිඩර් විනාකිරීමෙන් මේ සැහැලි දෙකක් ඔන්න. උදේ වෙනකොට ඔයාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම 104කින් විතර අඩු කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. මෙන්න මේ ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට බොහොම හොඳ වටිනා ඖෂධයක්. අංක 4. ඔයාගේ ශරීරයේ තියෙන බර අඩු කරගන්න වගේම ඔයාගේ උදරයේ තියෙන තෙල් තට්ටු අඩු කරන්නත් මේ ඇපල් සයිඩර් විනාකිරි ඔයාට උදව් වෙනවා. ශරීරයේ බර අඩු කරගන්නවා කියන එක ඔයාට තියෙන ලොකුම ගැටලුවක් වෙන්න ඇති. මේ විනාකිරි වර්ගය ඔයාගේ ආහාරයට එකතු කරගත්තොතින් ඔයාගේ ශරීරයේ බර ඉතාම ඉක්මනින් අඩු කරගන්න ඔයාට හැකියාව තියෙනවා. මේකට එක හේතුවක් තමයි මේ විනාකිරිවල තියෙන කැලරි ප්‍රමාණය ගොඩක් අඩු වීම. පුද්ගලයන් 175 දෙනෙකු යොදාගෙන කරපු පර්යේෂණයකින් වර්තමානයේ විදි පෙන්වලා දීලා තියෙනවා. දිනපතාම ඇපල් සයිඩර් විනාකිරි පාවිච්චි කිරීම මගින් ඒ පුද්ගලයන්ගේ උදරයේ තියෙන මේද තට්ටු අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා. අංක 5. ඔයාගේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා. දැනට ලෝකයේ සිද්ධ වෙන හදිසි මරණ බොහොමයකට හේතු වෙන්නේ හෘද රෝග කියලා හොයාගෙන තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඔයාගේ ශරීරයේ ඇතිවන විවිධ තත්ත්වයන් මේ හෘද රෝග සඳහා බලපානවා. ඉතින් මේ විදිහට මේ ශරීරයේ ඇතිවන විවිධ අහිතකර තත්ත්වයන් පාලනය කරන්න මෙන්න මේ ඇපල් සයිඩර් විනාකිරි ඔයාගේ ආහාර වේලට එකතු කර ගැනීම මගින් පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ රුධිරයේ ඇතිවන අතිරුධිර පීඩන තත්ත්වය පාලනය කරන්නත් වෙනත් හෘද රෝග ඇතිවීම පාලනය කරන්නත් ඇපල් සයිඩර් විනාකිරි භාවිතය හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වකුගඩු ආශ්‍රිත ගැටලු ඇතිවෙන එක වළක්වන්නත් මෙන්න මේ විනාකිරි වර්ගයේ හේතු වෙනවා. පරීක්ෂණයකින් පෙන්නුම් කරලා තියෙනවා වර්තමානයේ වෙද්දී මේ ඇපල් සයිඩර් විනාකිරි යොදලා හදාගත්ත සලාදයක් දිනපතා ආහාරයට ගැනීම මගින් එක්තරා පුද්ගලයෙකුගේ හෘද රෝග තත්ත්වය පාලනය වෙලා තියෙනවා කියලා. අංක 6. පිළිකා තත්ත්වය නැතිවීම වළක්වනවා. පිළිකා ඇති වෙන්නේ ඔයාගේ ශරීරයේ තියෙන සෛල පාලනය කරන්න බැරි විදිහට බෙදෙන්න ගත්තම. පිළිකාව කියලා කියන්නේ ලෝකයේ පුරාවට සෙම්ප්‍රතිශාව වගේ වේගෙන් පැතිරිලා යන රෝගයක්. හැබැයි මේ පිළිකාව සඳහා හරි බෙහෙතක් ලෝකයට තවමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ පිළිකාවක් ඇති වෙන්න කලින් ඔයාට එක වළක්ව ගන්න තියෙනවා නම් අන්න ඒ දේ තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඇපල් සයිඩර් විනාකිරිවල පිළිකා ඇතිවීම වළක්වන්න පුළුවන් සුවිශේෂී හැකියාවක් අන්තර්ගතයි. සමීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා අන්න සෝත්‍රයේ සහ මුත්‍රාශයේ ඇතිවෙන්න පුළුවන් පිළිකා වළක්ව ගන්න මේ ඇපල් සයිඩර් විනාකිරි භාවිතය හේතු වෙනවා කියලා. මේ ඇපල් සයිඩර් විනාකිරි ශ්‍රී ලංකාවේ නම් ඕගනික් ග්‍රොසරි ස්ටෝර්ස් හරහා ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විනාකිරි වර්ගය විවිධ ආහාර වර්ග පිළියෙල කරන්නත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම විවිධ සලාද වර්ග හදන්නත් මයෝනිස් වගේ ආහාර වර්ග හදන්නත් මේ විනාකිරි පාවිච්චි කරන්න පුළුවන්. ඇතැම් පුද්ගලයන් මේ විනාකිරි වර්ගය වතුරත් එක්ක මිශ්‍ර කරලා දිනපතා පානයක් විදිහට බීමට ගන්නවා. මේ තුලිනුත් ඔයාගේ ශරීරයේ තියෙන විවිධ ලෙඩ රෝග සුව කරගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ විනාකිරි උනත් ඕනෑවට වඩා ඔයාගේ ආහාර වලට එකතු කර ගැනීම යහපත් වෙන්නේ නැති බව මතක තබා ගන්න. ඉඟුරු, ලෙමන්, මීපැණි සහ සුදු ලුණු වගේ දේවල් එක්ක මේ ඇපල් සයිඩර් විනාකිරි මිශ්‍ර කරලා පානය කිරීම මගින් ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් ඔයාට පුළුවන්කම ලැබෙනවා. මේ වගේ තවත් විවිධ ආකාරයේ අත්බෙහෙත් මිශ්‍රණයන් හදාගන්න ඇපල් සයිඩර් විනාකිරි භාවිත කරන්න පුළුවන්. ඇත්තටම මේ ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ ඔයාගේ ශරීරයේ තියෙන අයහපත් රෝගී තත්ත්වයන් අයින් කරලා නිරෝගීමත් ජීවිතයක් ඔයාට ලබා දෙන්න පුළුවන් බොහොම හොඳ ඖෂධයක් කියලා කිව්වොත් 100%ක්ම නිවැරදි. ඉතින් මේ වගේ වෙනස් වූ වටින කියන වීඩියෝ තවත් නරඹන්න කැමති නම් ඔයාත් දැම්ම අද දවසේ YouTube channel එක subscribe කරන්න. එහෙමනම් මේ වගේම වටින කියන තවත් වැදගත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.